ලෝකයේ පූජනීය අසුදෘශ මහා තූපය ඉදිරියේ පවත්වනු ලබන net fm radio වේ අසිරිමත් ස්වර්ණමාලේ මහා සෑ වන්දනාව එහි අවසන් සජීවීකරණය කරන්නා වූ පින්කම මෙතෙන් සිට සජීවීකරණය කරන්නට අප සූදානම් රත්නමාලී මහසෑ අසිරිය විවරණය කරන විශේෂ සුමතුර ධර්ම දේශනාව මෙතෙන් සිට ඒ සඳහා යලිත් සම්බන්ධතාවය වරුණ එදිරිසිංහට රාත්‍රිය ක්‍රමක්‍රමයෙන් මධ්‍යම රාත්‍රියට ලං වෙමින් තියෙන මොහොතක අපේ සඳ එළියෙන් සේත වර්ණයෙන් බබලන ස්වර්ණමාලිය ආලෝකමත් වී තිබෙන මොහොතක දසදහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත සාදු ජනසිත ධර්මයෙන් සුපෝෂණය කරන මේ සන්ධ්‍යාවේ අපි සෝදානම් වෙන්නේ මහා සෑ වන්දනාවේ සෑ වර්ණනාවෙන් අනතුරුව කෙරෙන්නා වූ අවසාන ධර්මානුශාසනාව වෙතට යොමු වන්නට පින්තුනි රුවන්වැලි මහා සෑය මේ තුන් ලෝකේම මහා සෑය ඒ ස්වර්ණමාලිය અભියස ඉදිකොට තිබෙනවා මේ උතුම් පුදවිමේ සලුමිනි සෑය සහ සෙලුමිනි සෑය දේව් බඹුන් මේ තුන් මහා සෑයන් එක තැනක සිට සිදු කෙරෙන්නා වූ පින්කමක් දැක බලා ගන්නට අහස් විමන් සිසාරා සාදුනාද පවත්වනවා ඇති සලුමිනි සෑයේ සම්බුදු රජාණන් වහන්සේ ගිහිගෙය හැරදා ගිය කල ගිහි වස්ත්‍ර තැන්පත් වූ ආසේම සිලුමිනි සෑයේ සම්බුදු රජාණන් වහන්සේගේ ඒ කේසච්ඡේදනෙන් වෙන් වූ කේස ධාතුන් කේශයන් තැන්පත් වූ වැඩ හිඳිනවා ඉතින් ඒ උතුම් සියලු ගුණ සිහිපත් කරගෙන ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වැඩ හිඳින මහා සෑය අභිමුව ඉඳලා සෑ ගර්භයේ දෙස බලාගෙන මනසින් දා ගර්භයේ ඒ උතුම් ධාතුන් වහන්සේ විචිත්‍රණය කරන්නටයි අප සෝදානම් වන්නේ ඒ දාගර්භ විස්තරයේ අන්තර්ගත සතරමානුශාසනාවෙන් ඒ උතුම් සතරමානුශාසනාව ආරම්භන මොහොතේ දෙහත් පිළිගන්වන්නට සහෘද මාත්‍ය නාලිකාව net සමග අත්වැල් බැඳගෙන මහා සෑ වන්දනාවන් මෙන්ම මහා පින්කම් තුලින් ඔබට ඒ රූප ඔස්සේ පෙළහර පාමින් විද්‍යුත් ලෝකේ පොහෝ රටවල් ගණනකට රටවල් 160කට අධික සංඛ්‍යාවකට විශේෂයෙන්ම මේ දසුන් ගෙන යන්නට සමතකම් පාන කොළඹ ටෙලිවිෂන් නාලිකාවේ ගරු සභාපති එවගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්ති යවන ක්‍රීඩක සුජීව සිල්වා මැතිතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා පූජනීය ගලිකමේ ඥානදීප හාමුදුරන් වහන්සේ හැමදෑම රැක බලාගන්නේ ඔය ඇත්ත තමයි ඉතින් ඒ සුරතින්ම අපේ හාමුදුරුවන්ට දෙහත් පිළිගන්වා ආරාධනා කරමින් අනේ අපේ හාමුදුරුවනේ අපව මහා සෑ වන්දනාවේ මේ මහා සෑයේ ධාතු ගර්භයට මනසින් ගෙන යන්න ඔබ වහන්සේටයි ඒ උතුම් ආරාධනය කියා කළ ආරාධනයේ මතින් පූජනීය වන්දනීය ගලිකමේ ඥානදීප හාමුදුරුවනේ අපට ධර්මයෙන් පහදා දෙන්න ඒ ඉතිහාසගත ප්‍රවෘත්තීන් අන්තර්ගත කොට දා ගර්භ විස්තරය අවසරයි ස්වාමීනි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා සියලු දෙව් මමුන් සාදුකාර නගමින් මේ මහා සෑයේ ධාතු ගර්භය ගැන ශ්‍රවණී කරමින් හිත් පහදවන්නට මේ මහා සෑ මළුවේ අහස් කුස දෙව් බමුන්ගෙන් පිරිතිරි සියලු දෙවියන් සුවඳ මල් දිව්‍ය මල් මදාරා මල් ආදී පූජාවන් රැගෙන මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා කියලා අපි ආරාධනා කරමු. ඒ වගේමයි පිංගතුනි 2015 හතරවෙනි මාසේ 8 දාද වගේ දවසක මීට වසර 2කට පෙර අපගේ අතිපූජනීය
महानायक स्वामीन वहांसीवन अस्किरी महानायक उडुगम श्री बुद्धराक्षित महानायक स्वामीन वहांसी अपवत्ति वदाला उन्वहांसी अपवत्तिला अवुरुदु देखक पिरेन अद वगे दवसे अपि उन्वहांसीट साधुकार दिदी मे पिंबीमट पैमिनीला मे पिंग अनुमोदन वेन वैडम करात्वा किला आराधना करनवा एवगेमई श्रीलंका अमरपुर निकाये उत्तरीतर महानायक वेडसिटि महाबुद्धि सागरयक वगे निहांडो वेडसिट मीट दिन कीपेकट पिर अपवत्ति वदाल दौल दिन श्री ज्ञानीश्वर महानायक स्वामीन वहंसेत साधुकार दिदी मे सै मलुवट पैमिनेत्वा वेडम करात्वा मे धर्मे श्रवणे करमिं एवगेम मे शासने बबलवला अद देवलो वेड इन्न महा संगरु अंद साधु कार देमी मे पिंबिमेट पैमिनेत्वा वेडम करात्वा किला पी आराधना करनो पिंगतुनी दुटुगमुनु राजतुमा मे महा चैत्य राजानन वहां सीधि करला मे महा सै धातु गर्भे निर्माणे कराद्दि अपि मुलिन धर्म देशनावि सदहं करा वगे රජතුමාගේ රාජමය පුණ්‍යානුභව බලයක් අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පුරා සසර සිදු කරපු පාරමී ශක්තිය සියලු දෙව් බමුණගේ දිව්‍යමය 이르දිමය උපකාර ඒ වගේම මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් ආශිර්වාදේ එදා වැඩ සිටිය ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේලාගේ ආශිර්වාද ඒ වගේම अपगे बुद्रजानन वहांसे पिरिनिवान पान पिर उन्हांसे ड्रोन अक धातुन वहांसेला बुद्ध रश्मि विहिदोमिं इदा मे पिंबि मे यमा महा पेलहर पामिं पिहितन वग देशना करपु देशना मे सियल अध्ययने करगने अनकुट अद तुन लोकेमतियन पूजनीयम पुण्य भूमिय तमाई मे स्वर्णमाली चैत्य राजानन वहांसे पिंगतुनी अपे बोसतानन वहांसे सत असंखेय कल्प लक्ष्यक्म मनसें बुदुभाव प्रार्थना कर कर मनोप्रनिधानी पुरागिनापु केने नवा संखेय कल्प लक्ष्यक् वचनें बुदुभाव प्रार्थना कर कर वाक् प्रनिधानी दा पुरागत्ता दीपंकर पादमूले सुमेद तापसेन वहांसे हटियट नियत विवरण लभु दवसे सिट सारा संकीय कल्प लक्ष्य दान सील नैष्क्रम्य प्रज्ञा वीर्य कांति सच्च अधिष्ठान मैत्री उपेक्षा केन मे दस पारमितावन पारमी उपपारमी परमत्त पारमी हटियट संपूर्ण करला इदा विस्संतर आत्मे दन देन कुट मे दिन दान मे पिम मट लोतुरा बुद्धत्वेट उपकार वेवा किन चेतनावे तमंगे अमुदरु पवा राज्य पवा अतहर हर दन दिन कुट महापुलो पवा हत्वार या कंपावट पत्तुना मे विधियत तमाई पारमी पुरागिनापु अपे बोसतानन वहांसे दिव्यांगे आराधने मत तुसित देवलोविन चुतवेला पिंगवंत महामाया देवी कुस पिलिसिंदगेने वेसाक पुन पहो दावसे दस दहासाक लोक दहातु मालोक मत करमिंग पुंची बोसात पुता लोकेट बिहिवेन्ने उतुरु दिशावट पियवर हताक गमन करला सिंहनाद करा अग्गो हमस्मि लोकस्स जेट्टो हमस्मि लोकस्स सेट्टो हमस्मि लोकस्स अयमंतिमा जाति नत्ति दहानि पुनब्बव मे विधियट सिंहनाद करमिन लोके पहल वेला आवुर्दु विसी नमे अग्गी जीविते गत करला अभिनिष्क्रमणे करपु दावसे मे लोके मनुष्यो ये तरा नोदन गत्तट देव बमु नहासे पिरिला इतिरिला साधुकार देनवा महावीरयन वहांसे केलेस सटनट पिटत्तुना कियला एदा अनोमा नदी आसलदी केस्वटिये कपल अतट अरगिन सत्य क्रियावक् करा मट एकांतिन लोतुरा बुद्धत्वे लबेद मे केस पोलवट नोवटेवा अहसेम रेंदेवा किन अधिष्ठाने करा योदुना कीहल अहसत पैननेगला अहसे रेंदेन बोसतानन वहांसिके केश दहातु सियल साक्र देवियान रान खरंडु वकीं पिलिगेन साधुकार देमीन तावतिसा देवलवट गेहिला दुलोस योदुनाक विशाल सिलुमिनी महासै ना महासै मवन्ने
අබිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි ඒ මොහොතේම ගටිකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරා මේ අටපිරිකර පිළිගත් බෝසතාණන් වහන්සේ ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල ඉවත් කරලා සිවුරු පිරිකර දරාගෙන ගිහි වස්ත්‍ර අතේ තියාගෙන සත්‍ය ක්‍රියාවක් කරා මට ඒ කාන්තින් බුද්ධත්වයේ ලැබේද මේ ගිහි වස්ත්‍ර පොළවට නොවැටේවා අහසීම රැඳේවා කියන අදිෂ්ඨානෙ යොදුණක් ඉහළ අහසට පැන නැගලා අහසෙ රැඳෙද්දී ගටිකාර බ්‍රහ්ම දෙවියන් රන් කරඬුවකින් පිළිගෙන සුද්ධාවාස බඹලව සත්‍රුවණින් චෛත්‍යයක් මවලා මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර තැම්පත් කරා ඒ තමයි සලුමිණි මහා සෑය අද මේ රුවන්වැලි මහා සෑය මළුවේ සිළුමිණි මහා සෑය සලුමිණි මහා සෑය බොහොම ලස්සන අනුරුව දෙකක් අනුරාධපුරේ චානක පුතා සකස් කරලා ඔබ හැම දිනාට වන්දනා කරගන්න සලස්සලා තියෙනවා පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් පුරාවටම අවබෝධ කරගත් ධර්මීය ලෝකයට දේශනා කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්යානෙ පිරිනිවන් පාන සූදානම් වෙන මොහොතේ උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා අනාගතී බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා පෙර බුදවරු අනුව ගත්තහම අපේ බුදුරජාණන් වහන්සේ අල්පාවිෂ්ක බුදු කෙනෙක් මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 40,000ක් පරමාවිෂ තිබුණා කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 30,000ක පරමාවිෂක් තිබුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වසර 20,000ක පරමාවිෂක් ලෝකෙ තිබුණා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මහා භද්‍ර කල්පේ 4 වෙනි අන්තක් කල්පේ ආවිෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 120ක් වගේ වෙච්ච තැනක උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටි අවුරුදු 45යි හැබැයි අනාගත ලෝකේ තව බොහෝ පින් ඇති ඔබ වගේ විශාල පිරිසක් ලෝකෙ පහළ වෙනවා ඒ අයට බුදුරජාණන් වහන්සේ සියසින් දකින්න බැරි වුණා ඒ අයට බුදු කෙනෙක් දැක්කාසේ බුදුරජාණන් වහන්සේ නමකට වන්දනා කරගත්තාසේ මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා හරි දැකලා වන්දනා කරලා ඒ ධාතුන් වහන්සේලා තැම්පත් මහා සෑයවල් ලෝකෙ ඉදි කරලා වැඳුම් පිදුම් කිරීම තුළින් දෙව් මිනිස් ලෝකයාටම පින් කරගන්න ලැබේවා කියන චේතනාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්යානෙ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අදිෂ්ඨානය කරා තමන් වහන්සේගේ 13 වහන්සේලා මේ ප්‍රමාණයෙන් විසිරේවා කියලා අදිෂ්ඨානයක් කරා. පින්වත්නි එදා ඒ බුද්ධ අදිෂ්ඨානය සිදු කරලා බුදුරජාණන් වහන්සේ අවසාන බුද්ධ වචනේ පවා සංඝයාට දේශනා කරේ අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්න කියන බුද්ධ වචනේ. එදා උන්වහන්සේ පහන් සිලක් නිවිලා යනවා වගේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාද්දී දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසේ ඉඳන් මදාරාමල් ඉසිමින් පූජා පවත්වන්න පටන් ගත්තා. දින 7ක් පුරා ශ්‍රීදේහේ මහජන ප්‍රදර්ශනීයට තබලා පෙර සක්විති රජවරු බුදුවරු ආදාහණී කරන විදිහටම අලුත් සිවුරු 500කින් කපපුළුම් පටල 500කින් ශ්‍රීදේහේ ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුල ආදාහණී කරන සූදානම් වුණා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශ්‍රී දේහේ වටා ප්‍රදක්ෂිනා කරලා සම්බුදු සිරිපතුල් පිහිටි තැන දන ගහගෙන නළල තියාගෙන අදිෂ්ඨාන කරද්දී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ඒ මහා සෑයෙන් එළියට නික්මිලා චිතකෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් නළලේ පිහිටියයි අදිෂ්ඨානේ වන්දනා කරලා නළල ඉවතට ගන්නවා සමගම සිරිපතුල් තුලින් මහා සෑයට දේවානුභාවයෙන් අර චිතකේට ගිනි දැල්වෙන්න පටන් ගත්තා මේ චිතකේට ගිනි දැල්වෙනකොට උන්වහන්සේගේ ශ්‍රී දේහේ සම්මස් නහර සියල්ල පිලිස්සිනා හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වුණේ නැහැ ඒ සියල්ල ගිතෙල් ටිකක් දැවිලා යනවා වගේ දැවිලා අවසන් වෙලා ගියා. හැබැයි බුද්ධ අදිෂ්ඨානයේ මත හරිම ආශ්චර්යමත් දෙයක් සිදු වෙලා.
ක්‍රන්දෙන විවර කරද්දී පළවෙනියටම ඔතපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඔතපු සිවුර බුද්ධ අදිෂ්ඨානින් පිලිසිලා නැහැ. 500 වෙනියට උඩින්ම ඔතන සිවුරත් පිලිසිලා නැහැ. සිවුරු 498ක් තමයි දැවිලා පිලිස්සෙන්නේ. කපුපුළුම් පටල 500ම දැවිලා පිලිසිලා. හැබැයි රන්දිනේ අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙලා නැහැ. අර ඉතුරු වෙච්ච සිවුරු දෙක අතර ලලාට ධාතුන් වහන්සේ දලදා වහන්සේලා අකු ධාතුන් වහන්සේලා දෙනම ඒ වගේම සියලුම අස්ති ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයට ඒ වගේම කඩසහල් ප්‍රමාණයට මුම්පියලි ප්‍රමාණයට විසිරිලා බුද්ධ රශ්මි ආලෝක විහිදෝමින් රන් දෙන තුල ධාතුන් වහන්සේලා පමණක් වැඩ සිටිනවා. එදා මේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජ දරුවන් සමගි කරවගත් ඩ්‍රෝන බමුණා ඩ්‍රෝනේ බැගින් ඩ්‍රෝන 8ක් මේ ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දුන්නා. පින්වතුනි රුවන්වැලි මහා සෑයට ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ ඥාතීන්ට කෝලිය වංශිකයන්ට රාමගාම නගරේ කෝලිය වංශිකයන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝණයයි අද මේ ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටින්නේ. එදා රාමගාම නගරේ කෝලිය රජදරුව තමන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා ඩ්‍රෝණය අප්‍රමාණ සද්ධාවෙන් රාමගාම නගරේ කෝලිය ජනපදයට අරගෙන ගිහිල්ලා ගංගානං ගඟ අසල චෛත්‍යයක් ඉදි කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරා. ටික දවසකින් මේ මහා චෛත්‍ය හදිස්සියේම ආපු විශාල ගං වතුරකින් කඩාගෙන චෛත්‍ය ගං යූරත් එක්කම කඩාගෙන ගඟට වැටුණා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ දැකපු දෙයක්. හැබැයි මේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව ගංගානම් ගඟ දිගේ පාවීගෙන යන්නේ මහා සාගරයට. මහා සාගරයේ තුල බුද්ධ රශ්මි දහරා විහිදෙමින් පාවෙද්දී නාග ලෝකේ නාග පිරිස මාංජරික කියන නාග භවනේ මහකෙල නා රජු ඇතුළු නාග පිරිස සාදුකාර දෙමින් මහා සාගරින් මතුවෙලා මේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව මාංජරික නාග භවනට අරගෙන ගියා. නාගයන් බොහොම ලස්සනට ධාතු මන්දිරයක් ඉදි කරලා මේ ධාතු මන්දිරයේ තුල ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා බොහෝ කාලයක් මේ ධාතුන් වහන්සේලාට නාග ලෝකී පුද පූජා පැවැත්තුවා. ඔය අතරේ තමයි අසංකේයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන දුටුගැමුණු රජුරු මේ රටේ එක්සේසත් කරලා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි මේ පුණ්‍ය භූමියේ මේ මහා සෑය ඉදිකරේ. පින්වතුනි මේ මහා සෑය ධාතු ගර්භයේ කියන්නේ හරිම පුදුම විශ්වීය නිර්මාණයක්. පින්වතුනි මේ මහා ධාතු ගර්භය නිර්මාණය කරද්දී උත්තර සුමන කියන මහා 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙනම එදා මහරහතන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේලාට පැවරුවා ඔබ වහන්සේලා අහසින් ගිහිල්ලා හිමාල කඳු මුදුනේ උතුරු කුරු දිවයිනේ මේඝ වර්ණ පාෂාණ හයක් මේ මහා සෑය වෙනුවෙන් පහළ වෙලා තියෙනවා. ඔබ වහන්සේලා 이르දියෙන් මේ පාෂාණ හය අරගෙන එන්න. ඒ වෙනකොට දුටුගැමුණු රජ්ජුරුව මේ මහා සෑය පේශාවලුළු තුන අවසන් කරලා අර නම වාරයක් ගිලා බහැපු පේශාවලුළු වලට ඉහලින් පේශාවලුළු තුන gadol දසකෝටියකින් අවසන් කරලා තිබුණේ. මේ සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා උත්තර සුමන කියන 이르දිමත් මහරහතන් වහන්සේලා අහසින් වැඩම කරලා අරගෙන ආපු මේ ගල් පර්වත මේව හරියට ගල් පතුරු වගේ මේ අසූරියන් උසදිග පළල ඇති මේ ගල් පතුරක ඝනකම අඟල් 8ක් පමණ වෙනවා. මෙවැනි පතුරු 6ක් අහසින් අරගෙන ආපු මේ මහරහතන් වහන්සේලා මේ සෑය ධාතු ගර්භයේ පාදමේ පේශාවලුළු තුන මත එක පතුරක් ඇතිරුවා. ඊට හතරකුණ පෙට්ටියක හැඩයට අනික් පතුරු 4 ඉරුදියෙන් මහරහතන් වහන්සේලා පිහිටෙව්වා. හැබැයි උඩින් වහන පියන වගේ කොටස උතුරු දොරටුව අසල කිසිවෙකුට නොපෙනේවා කියලා 이르දියෙන් සංගවලා තිබ්බා. ওই විදිහට තමයි මේ මහා සෑය ධාතු ගර්භයේ නිර්මාණය වෙන්නේ. පින්වතුනි ඔබ අද මේ මහා සෑය මළුවට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සලපතල මළුව වැලි මළුව එකම සුදෝ සුදු අතින් පිරিলা
मे महासाय दिस बलागिन उब सद्धावें साधुकार दिदी मे बनाहन उबट सुदो सुदुवट पेन मे सै मे चैत्य गर्भे तुल असूर्यं उसदिग फललैति धातु गर्भे तुलाई दुटुगमनु रजतुमा मे धातु गर्भे निर्माणी करानि पिंगतुनि मे धातु गर्भे मेद रियं दहाट बैगिंग उस दहाट बैगिंग अतु विहिदी गिय බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච බුද්ධගයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධීන් වහන්සේ නමක් සත්‍රුවණින් නිර්මාණය කරනවා. බෝකඳ රිදීයෙන් මණික් වර්ගවලින් නිර්මාණය කරනවා. ඒ වගේමයි බෝපත්‍ර ඒවැ මල් රණින් නිර්මාණය කරලා පබළු බෝකඳේ පිහිටවනවා. මේ වගේ බොහොම ලස්සනට මේ බෝධීන් වහන්සේ නිර්මාණය කරලා නැගෙනහිර දිසාවට මුහුණලා අපේ බුදුරජාණන් වහන්සේ එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පිට දීලා බුද්ධත්වයට පත්වෙච්ච ස්වරූපේම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මේ මහා සෑය ධාතු ගර්භය මැද නැගෙනහිර දිසාවට මුහුණලා බෝධීන් වහන්සේට පිට දීලා සත්‍රුවණින් සකස් කරනවා. මේ මුළු බුද්ධ ප්‍රතිමාවම මණික් වලින් සත්‍රුවණින් සකස් කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අද අපි රුවන්වැලි මහා සෑය වඳින ගාථාවේ තියෙන බුදුරුව ගැන සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන් සුජ්ජල බුද්ධ රූපං ස්වර්ණ මාලීති පතීත නාමං වන්දා මහං තූප වරං මහග්ගං කියලා අපි මේ මහා සෑය වන්දනා කරන්නේ මේ මහා සෑය ධාතු ගර්භයේ මැද වැඩ සිටින ඒ රන් සුජ්ජල වූ බුද්ධ රූප බුද්ධ ප්‍රතිමා වහන්සේටයි අපි මේ ගාථාවෙන් වන්දනා කරන්නේ. මෙන්න මේ බුද්ධ ප්‍රතිමා වහන්සේට ඒ වගේම මේ මහා ධාතු ගර්භයේ වටේට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතේ සියලු තොරතුරු හරිම පුදුමාකාරයි සත්‍රුවණින් පිළිම හැටියට නිර්මාණී කරනවා. ඒ අතර මේ බෝධීන් වහන්සේට ඉහලින් චත්‍රයක් දරාගෙන සිටින මහා බ්‍රහ්ම දෙවියන් අහසේ නිර්මාණය කරලා පිහිටවනවා මහරහතන් වහන්සේලාගේ 이르දි බලය මත. ඒ වගේම සක්‍ර දෙවියන්ගේ රූප සක්‍ර දෙවියන් ජයතුරා සක පිඹින ආකාරය. ඒ වගේම ඇත් රූප පිරිවරාගෙන එදා මාරයා පරාජයට පත් කරපු ආකාරය. බෝධි මූලයේදී මාර පරාජය. එදා ප්‍රතිමා වලින් මේ ධාතු ගර්භය තුල දුටුගැමුණු රජුරෝ නිර්මාණය කරනවා. ඒ වගේමයි තුන් දිසාවටම සතර දිසාවටම කෝටියක් වටිනා ආසන හැටියට සකස් කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ ඒ ඒ දිසාවල් දෙස බලාගෙන ඉන්න බුදුරුවල් පිහිටවනෝ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකේ උන්වහන්සේ දා මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා පිරිනිවන් පාපු ස්වරූපේ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා ඒ සල්ගස් ධාතු ගර්භය තුල නිර්මාණය කරනවා. ඒ වගේමයි උන්වහන්සේ සත් සතිය ගත කරපු ආකාරය. පළවෙනි සතිය බෝධි මූලී, දෙවෙනි සතියේ බෝධීන් වහන්සේ දෙස නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තුවා. තුන්වෙනි සතිය පුරාම රුවන් සක්මනේ දුණා. හතරවෙනි සතියේ රුවන්ගේ මවාගෙන ඒ දුල අභිධර්මයේ මෙනෙහි කරා. පස්වෙනි සතිය අජපාල නුගරුක මුලදී සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් දහම් දෙසන් ආරාධනා කරා. හයවෙනි සතියේ මුචලින්ද විලාසල වැඩ සිටිද්දී නාග ලෝකේ නාගී සතියක් පුරා නොතමී ඉන්න මුතු කුඩයක් හිසට ඉහලින් දරාගෙන ඉන්නා වගේ පෙන ගොබේ විහිදවාගෙන උන්වහන්සේට ආරක්ෂා සැලසුවා. ඒ වගේමයි හත්වෙනි සතියේ උන්වහන්සේ රාජායතන කිරිපලු රුකමුලදී තපස්සු බල්ලුක විලඳ සොහයුරම් විලඳ මීපිඩු සහිත දානීය පූජා කරා. මේ සියලු සත්සති විස්තර මේ ධාතු ගර්භයේ වටා පිළිමවලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේමයි පිංගතුනි එදා බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරපු සිදුවීම පස්වක භික්ෂූන් වහන්සේලා බණහන ආකාරයේ ප්‍රතිමාවලින් නිර්මාණය කරලා මේ මහා සෑය ධාතු ගර්භය තුල පිහිටෙව්වා. ඒ විතරක් නෙමෙයි බද්දවග්ගිය කුමාරවරුන්ගේ පැවිදිවීම උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ආදී මේ ජටිලයන් දමණය බිම්බිසාර රජුරෝ වේල්වනාරාමි පූජා කිරීම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කරලා
मे महासाय धातु गर्भे तुल तैंपत करा पिंगतुनी अपे बुद्रजानन वहां से इदा किंबुलवत पुरेट वैदम करन गमन विसी दहासक रहतुं पिरिवरागेन किंबुलवत पुरेट वैदम करन गमन प्रतिमावली निर्माणी करा एवितरक निमे इदा महामाया देवी के कुसीन लुम्बिनी साल्वानी दि बिहिवीम इदा एवितरक निमे देवरम विहारे अनाथ पिंडिक सितुतुमा जेतवनारामी पूजा किरीम फनस हतर कोटिया कहावन वातुरला जेतवन पिंबीम बुद्ध सासनीट पूजा किरीम में वगे यमा महा पेलहर पैं बुद्रजानन वहां से अन्य तीर्थ के अन दमनी करन यमा महा पेलहर पान आकारी में सियल पिलिम वली निर्माणी करला धातु गर्भेतुल पिहिट वला तीनो बलन अपिट हितान्वत पुलवंद केला मे महासै धातु गर्भे तुल मे सियलु बुद्ध चारिते सिद्वीम वल प्रतिमा वहंसेला निर्माणे करला महारहतन वहंसेला एवा इहल एवा गेम सतरकोन अहसे धातु गर्भे तुल हेम तनम इरुदियें पिहिटवनो एवा गेमाई उन्हांसे देवलोट वैडम करला तावतिसा देवलो साक्र देवियांगे पांडु कांबल साइलासने मत वैडसितिमें अभिधर्म देशनाव देशना करन आकारी संकस्स पुरेट वैडम करपु लोक विवरण महा प्रातिहारी आयु संस्कार अतहरीम मे विदियत धातु बेदादीम पवा द्रोण बमुना धातुन वहांसिला बेदादीम श्री देहे रंदिने तैंपत करला आदाहनी करन आकारी मे सियलु देवल प्रतिमावली निर्माणे करला मे महा चैत्ये धातु गर्भे तुल पिहिटवला तियेनो पिंगतुनि मे विदियट मे धातु गर्भे सकस करला अवसान वेला एदा अपे बुदुरजानन वहांसे आनंद हामदुरु एतुलु मे महारहतन वहांसेला ए आयगे प्रतिमा ए वगेम बुदुरजानन वहांसे द्रोण बमुना मे धातुन वहांसेला राजवरुंट बेदला देन प्रति वेस्सांतर जातके विशेषेम उन्हांसे एदा हत्वार्यक महापोलो पवा कंपा करमीन दान दीपु वेस्सांतर जातके बहु सिद्वीं प्रतिमावली निर्माणे करा ए वगेम उन्हांसे बुद्धगया बोधि मंडले बुद्धत्वेट पत्वेद्दी दस बिंबरक मार सेनाव पराजयट पत्करमीन उन्हांसेगे पारमी धर्म सिहि करला पोलवट श्री हस्ते तीला अधिष्ठान करन आकारे मे सियल्ल इंद्र गुप्त कियन महारहतन वहांसेगे उपदेश पारिधि तमाई धातु गर्भय दुटुगमनु रज्जुरो निर्माण शिल्पीन लवा निर्माणे करवन पिंगतुनि मे तोरतुरु अहगन इन्नकोट ओबट पेनो ऐति कोहोमद मे तरम प्रतिमा विशाल प्रमाणयक बुद्ध चरिते मे तरम सिदुवीम मे जातक कथा बुद्ध चरिते तोरतुरु सत्सति मे हेम देयक्म मे चैत्ये असूरियं उसदिग पलल ऐति धातु गर्भयक तुल पिहिटवन्नि मे प्रतिमा सियल्ल इंद्रगुप्त महारहतन वहांसे अतुलु महारहतन वहांसेलागे अधिष्ठानिन देवियांगे देवानुभाव बलेन धातु गर्भे वटा बहुम अलंकारवत् आयुरिं पिहिटिया किला सांधांग वेनो मे विधियट धातु गर्भे निर्माणे करला अवसान वेला ए वगेम सतर वरन देवियां हतर दिनें हतर पैत्तें वंदना करन आकारयत् ए वगेम मे महासाय वेनुवेन पोलवे मतुना इताम दीप्तिय विहिदेन अलंकारवत् माणिक्य रत्न हतरा मे माणिक्य रत्न हतर धातु गर्भे हतर कोन तैंपत करा मुलु धातु गर्भे आलोकमत् वेला गिया महारहतन वहांसेला हतर कोन सिंह तेल दापु पहन दालवला अधिष्ठान करा मे महासै धातु गर्भे द्रोणयक् धातुन वहांसेला तैंपत् तुना इं पासुव अवुरुदु 5000क् यनतेक् मे पहन नोनिमेवा मे सुवंद नोमेकेवा मे मल पर नोवेवा किला धातु गर्भे मल पूजा कला पहन दैल्लुवा मे सियलु कटयितु सूदानं करला अवसान वेला दें असल पोयट दावस उदावना दुटुगेमुन रजेतुमा महा संगया रेस्कला देनुंदुना स्वामीनी धातु गर्भे सियलु वेड अवसानाई हेट दावसे उत्रसल नेकतीं धातुन वहांसेला तैंपत करन अवश्यय मे महासायट नियमित धातुन वहांसेला उपहांसेला लबा देन्न कियला उन्हांसेलाट पैवरुवा एदा महारहतन वहांसेला रेस्वेला साकच्छा करा
කවුද මේ ධාතුන් වහන්සේලා අරගෙන ඉන්න සුදුසුම කෙනා එදා ඇතන වැඩ හිටිය මහරහතන් වහන්සේලා අතර සෝනුත්තර මහරහතන් වහන්සේ අවුරුදු 16ක් වයස ඇති සාමණේර මහරහතන් වහන්සේ හැබැයි බොහෝම ඉර්ධි බල සම්පන්න කෙනෙක් ඒ විතරක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එදා නන්දුත්තර මානවකයා හැටියට දඹදිව හිටපු තරුණී එදා අපේ බුදුරජාණන් වහන්සේට මේ නන්දුත්තර මානවකයා තමන්ගේ නිවසට ආරාධනා කරා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට දානිකට බුදුරජාණන් වහන්සේ මේ නන්දුත්තර මානවකයාගේ නිවසට දානිට වැඩම කරලා දන් වළඳලා පිටත් උනේ ගංගානම් ගඟ දිගේ නැවක තමයි තොටුපළෙන් පිටත් වෙන්නේ ගංගා තුනක් එකතු වෙන තැනක් ගංගා යමුනා අචිරවතී කියන ගංගා තුන එකතු වෙන තොටුපළෙන් මේ නැවේ පිටත් වෙලා යනකොට මේ ගංගානම් ගඟේ එක තැනක වතුර කැළතෙමින් යනවා භික්ෂුන් වහන්සේලා ඒ දිහා බලාගෙන ඉන්නකොට එතන වැඩ හිටිය බඩ්රජී කියන මහරහතන් වහන්සේ කියනවා ඔතන පිහිටලා තියෙන්නේ මීට බොහෝ කාලයකට පෙර මම මහා ප්‍රනාද නමින් රජකම් කරන කාලේ මගේ රාජ ප්‍රාසාදයේ දා පොළවේ ගිලුණා ඒ ප්‍රාසාදයේ තමයි කියව මේ ගංගානම් ගඟ ඇතුලේ ඔය පිහිටලා එතන තමයි කියව මේ වතුර කැරකෙන්නේ හැබැයි එතන වැඩ හිටිය පෘතග්ජන භික්ෂූන් වහන්සේලා මේ කතාව පිළිගන්නේ නැතුව බඩ්රජී මහරහතන් වහන්සේගේ මේ ප්‍රකාශය සැක කරා බුදුරජාණන් වහන්සේ මේ සිතුවිල්ල දැකලා කියනවා බඩ්රජී බොහෝ පිරිසක් ඔබේ ප්‍රකාශය සැක කරනවා ඒ නිසා ඔබ සංඝයාගේ සැකය දුරු කරන්න කාලයයි කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු බඩ්රජී මහරහතන් වහන්සේ එතනදී අහසට පැන නැගලා අහසට වැඩම කරලා දෙව්ලොව සිළු මිනිසෑයේ කතකින් අරගෙන පහළට ඇවිල්ලා පෙන්නුවා ඒ වගේම බඹලව සළු මිනිසෑය අනික් කතට අරගෙන අහසින් ඇවිල්ලා සියලු දෙනාට පේන සලස්සල අහසේ ආයමත් පිහිටෙව්වා ඒ විතරක් නෙමෙයි ගංගානම් ගඟට ඉහළ අහසේ වැඩ සිටිමින් උන්වහන්සේ 이르ති බලයෙන් ගංගානම් ගඟේ ගිලිලා තියෙන පෙර මහා ප්‍රනාද නමින් රජකම් කරපු කාලේ තමන් රාජ්‍ය කරපු මේ සත්‍රුවරින් මැවිච්ච ප්‍රාසාදය අර වතුරෙන් උඩට මතු කරලා ගත්තා මේ පෙළහර දැකලා එදා එතන හිටපු අර දානීයට ආරාධනා කරපු නන්දුත්තර මානවකයා සාදුකාර දීලා ප්‍රාර්ථනයක් කරා සාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් අනාගතේ මේ දෙව්ලොව සිළු මිනිසෑයේ බඹලොව සළු මිනිසෑයේ මේ බඩ්රජී මහරහතන් වහන්සේ අහසින් අරගෙන ආ වගේ අනුන් සතුව තියෙන පූජනීය ධාතුන් වහන්සේලා රැගෙන එන්න ඒ තරම් 이르දි බල ශක්තියක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා ඒ නන්දුත්තර මානවකයා එදා බුදුරජාණන් වහන්සේ විමසලා බැලුවා මේ නන්දුත්තර මානවකයාගේ මේ ප්‍රාර්ථනේ ඉෂ්ට වෙනවද බුදු ඇසින් දැක්කා අනාගතේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලයක් ගිය තැන ලංකා භූමියේ දුටු ගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරවනෝ ඒ කාලේ වෙනකොට මේ නන්දුත්තර මානවකයා ලංකා භූමියේ ඉපදිලා පැවිදි වෙලා අවුරුදු 16ක් වගේ වයස එනකොට බොහෝම 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සෝනුත්තර නමින් අර ප්‍රාර්ථනිය තුල නාගලෝකයේ නාගයන් සතුව තියෙන ඩ්‍රෝනයක් 13 වහන්සේලා අරගෙන ඇවිල්ලා මේ මහා සෑයේ තැන්පත් කරවනෝ ඔය සියල් අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් එදා දැකලා නන්දුත්තර මානවකයාට කියනවා මානවකයේ ඔබේ ඔය ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන දවසක් එනවා අනාගතයේ දුටු ගැමුණු රජ කෙනෙක් ලංකා භූමියේ මහා සෑයක් කරවපු වෙලාවක ඔබ නාග ලෝකයේ තියෙන එදාට මාංජරික නාග භවනේ මහා කෙල නා රජව සතුව පවතින මාගේ ඩ්‍රෝනයක් 13 වහන්සේලා රැගෙන ඇවිල්ලා ඒ මහා සෑය පිහිටවනවා මේ කතාව 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා එදා මේ භූමියේ සාකච්ඡා කරලා සෝනුත්තර මහරහතන් වහන්සේට පැවරුවා ඔබ නාග ලෝකේ තියෙන ධාතුන් වහන්සේලා රැගෙන එන්න පෙරුම් පුරාගෙන ආපු කෙනෙක් ඔබට බාරයි ධාතුන් වහන්සේලා රැගෙනීම උන්වහන්සේ මේක පිළිගත්තා ඇසල පොයේ දවස පසුවදා උදා වුණා රජතුමා මුළු නගරේම දිව්‍ය පුරයක්සේ සැරසුවා ධාතු තැම්පත් කරන දවසේ මේ නගරේ හැම තැනක්ම කෙසෙල් තොරන් ගොක් තොරන් මල් වලින් මේ නගරෙම සරසලා පාරවල් වල සුදු වැලි අතුරනකොට
සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට අණ කරා මේ ලංකා භූමියේම කඳු පර්වත සියල්ල බෙර ඇසක්සේ සමතලා වෙන විදිහට අදිෂ්ඨාන කරන් හැබැයි ඒක දෙවියන්ට විතරයි පේන්නේ මිනිස්සුන්ට පේන්නේ නැහැ දෙව් බමුණ අහසේ ඉඳන් බලනකොට දෙවියන්ට පේන්නේ මුළු ලංකා භූමියම බෙර ඇසක් වගේ සමතලා වෙලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ පමණක් සුදෝ සුදුවට පිහිටලා පේනවා ඒ වගේමයි එදා සක්‍ර දෙවියන්ගේ මේ ආරාධනේ මත විශ්වකර්ම දෙවියන් මහා සාගරයේ රළ අතුරු දහන් කරවලා ඒ විතරක් නෙමෙයි මහා සාගරයෙන් පස් පියුම් ඇව්වා කියනවා එතකොට මහා සාගරයේ රළ අතුරු දහන් වෙලා මහා සාගරයෙන් පස් පියුම් පහළ වුණා ඕලම්පක පත්ම කියන්නේ අහසෙන් පහළට එල්ලෙන මල් දෙවිවරු අදිෂ්ඨාන කරා අහසේ සිට ඕලම්බක පත්ම පහලට එල්ලේවා මේ මහා සෑය ධාතු නිදන් වෙන දවසේ මේ වගේ මහා ආශ්චර්යමත් දේවල් අහසි සිදු වුණා දෙවියන්ගේ දේවානුභාවයත් මහරහතන් වහන්සේලාගේ 이르දි බලයත් සමග එදා රජතුමා පෙරහැරින් පිටත් වෙලා එනකොට සෝනුත්තර මහරහතන් වහන්සේ උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා පොළොවෙන් කිමිදිලා මාංජරික කියන නාග භවණින් මතු වුණා එදා මහා කෙල කියන මහා කාල කියලා හඳුන්වන මේ නාග රජුරු සෝනුත්තර මහරහතන් වහන්සේ වඩිනවා දැකලා බොහොම සද්ධාවෙන් පිළිගත්ත වැන්දා පාදෝවණේ කරා ස්වාමිනී ඇයි මෙහි වැඩි උන්වහන්සේ කියන රජතුමනි ලංකා භූමියේ දුටු ගැමුණු මහ රජතුමා මහා සෑයක් කරවල අද ධාතු නිදන් කරන්න කටයුතු සූදානම් කරලා ඔබ සතුව පවතිනවා බුද්ධ අදිෂ්ඨානයේ මත ඒ මහා සෑයේ තැම්පත් වෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ ධාතු කරඬු අරගෙන යන්නයි කීවාවේ ඒ වෙලාවේ බියෙන් තැතිගත්ත මහා කාල නාගරාජයා හනේ අපේ ධාතුන් වහන්සේලා අරගෙන ගියොත් අපි කොච්චර සද්ධාවෙන්ද මේ නාගලෝකේ නාග පිරිස සුගතියක උපදින්න හිතාගෙන මේ ධාතුන්ට වන්දනාමාන කරන්නේ ඒ නිසා මේ ධාතු කරඬුව කොහොම හරි හංගලා මේ ශ්‍රමණයන් වහන්සේට නොදී අරින්නට ඕන කියලා එතන හිටියා තමන්ගේ වාසුල දත්ත කියලා බෑනා කෙනෙක් වුණ නාගේ ඔහු බොහොම බල සම්පන්න කෙනෙක් ඔහුට ඇසෙන් ඉඟි කරා ඉක්මනට ධාතු කරඬු අරගෙන මෙතනින් පනින්න කියලා වාසුල දත්ත කියන නාගයා ධාතු කරඬු අරගෙන ගිහිල්ලා මහා මේරු පර්වත පාමුල සම්පූර්ණයෙන්ම නාග පිරිසක් මවාගෙන කරඬුව කුසේ හංග ගත්තා විශාල පෙන ගොබ ඇති නාග ශරීර මවාගෙන කරඬුව රැකගෙන ලක්ෂ ගණන් නාග පිරිස සමග මහා මේරු පර්වතයේ වෙලාගෙන කරඬුව හංගගෙන හිටියා දැන් සෝනුත්තර මහරහතන් වහන්සේ ඉල්ලුවා ධාතුන් වහන්සේලා එතකොට මහා කෙල නාගයා දන්නවා දැන් ධාතුන් වහන්සේලා හංගලා කිව්වා ස්වාමිනී ඔබ වහන්සිට වැරදිලා අපි ළඟ ධාතුන් වහන්සේලා නැහැ තියෙනවා නම් අරගෙන යන්න කිව්වා එතකොට උන්වහන්සේ කියනවා එහෙමනම් මන් තියෙන තැනින් ගන්නද කියලා ඇහුවා. ඒකනේ ස්වාමිනී ඔබ වහන්සේට එක සැරයක් කිව්වේ අපි ළඟ ඒ ධාතුන් වහන්සේලා නැහැ ඔබ වහන්සේට වැරදිලා. තියෙනවා නම් ගන්නයි කිව්වා. දැන් ඔන්න දෙවෙනි වතාවේ තවසරිය ලැබුණා. තුන්වෙනි වතාවේ ආයෙමත් ඇහුවා එහෙමනම් නා රජතුමනි මන් තියෙන තැනින් ගන්නද? ඉතින් ගන්න ස්වාමිනී අපි ළඟ නැහැ කිව්වා. ඒ මොහොතේම 이르දිමේ අතක් මවලා අර වාසුල දත්ත නාගයා ගිලගෙන හිටිය කරඬුව කුසට අත යවලා ඔහුටත් නොදැනින්න 이르දියෙන් ගත්තා. ඒ තරම් මහා 이르දි බල සම්පන්න කෙනෙක්. මේ විදිහට තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ මාංජරික නාග භවනට ගිහිල්ලා මේ නාගයන් සතුව තිබ්බ ඩ්‍රෝනයක් ධාතු කරඬුව අරගෙන ඇවිල්ලා මේ භූමියෙන් අහසට පැන නගිනකොට සත්‍ව දෙවියන් ඒ මතුවෙච්ච තැන සත්‍රුවනින් ධාතු මණ්ඩපයක් මවනවා විශ්වකර්ම දෙවියන් ලවා ඒ ධාතු මණ්ඩපේ මත මේ මහා සෑය ධාතු ගර්භේ ධාතු තැම්පත් වෙනකන් ඩ්‍රෝනයක් ධාතු කරඬුව තැම්පත් කරනවා එදා ඊට ඉහලින් අහසේ චත්‍ර දරාගෙන මුතුකුඩ දරාගෙන ඉන්නේ මහා බ්‍රහ්ම දෙවියන් ආදී දෙවිවරු පංචසික දෙවියන් ධාතු කරඬුවට වීණා වයමින් දිව්‍යමේ පූජාවන් පැවැත්තුවා සක්‍ර දෙවියන් දෙව්පිරිස් පිරිවරා ජයතුරා සකපිමිමින් පූජා පවත්වන අතරතුර හැබැයි නාගයෝ දැනගත් අනේ අපේ කරඬුව ටික වේලාවකින් බලනකොට වාසුල දත්ත නාගයාගේ කුසේ කරඬුව නැ නාගයෝ විලාප නගමින් මේ මහමෙවුනා උයනේ මතුවෙලා
महाविहारे महारातन वहां सिला इदिरी हंडा वेलपुना हनी ऐ अपे धातुन वहां सिला नोदेन्नी ऐ अपे धातु करंडुव सोरा गत्ते अपि कोच्चर श्रद्धाविंद मे धातुन वहां सिलाट वेनुम पिदुम करान्ने एहेम कियाद्दी नागयंतत इताम स्वल्प धातुन वहां सिला प्रमाणयत एइन अरगिन धातु करंडुवक तीला नागयंत आयमत लबा दुन्ना नाग लोकिट गिहिला वेनुम पिदुम करान्ने एइन सतुरट पत्वेच्च ना पिरिसे धातुन वहां सिला अरगिन गिहिला नाग लोके तंपत करला मल वर्ग सुवंद वर्ग रानी मुतुमनी करगिन नाग अंगावी धातुन वहां सेलाट महासाय पूजा पवत्तन मे विधिट देव बंब ना सियलु दिना इकतुला दुटुगमनु रजतुमा महारहतन वहां सेला रहत भिक्षुनी वहां सेला भिक्षु भिक्षुनी उपासक उपासिका किन सीवन पिरीसे इकतुला मे महासाय धातु गर्भे तुल इदा धातुन वहांसिला तैंपात करन दावसी रज्जुरुवांगे हिस मत खारंडुव तबला महारहतन वहांसिला पिरहरिंग वैडम करला मे सैमालुवे पास्पोलक महारहतन वहांसिला रेंदी इंदला पिरित सज्जहायना करान पटांगत्ता इदा रजतुमा खारंडुव हिस मत दरागेन चैत्य वटा दक्षिणा ऋतव प्रदक्षिणा करला नेगेन हिरें धातु गर्भे तुलट ऐतुलवेला मे धातु गर्भे बुद्रजानन वहांसे पिरिनिवान पापु स्वरूपे परिनिर्वाण मंचके मत धातु करंडुव तंपत करन सूदानं वेद्दिम रजतुमागे हिसेन अहसट पैन नैग्ग करंडुव हरिम आश्चर्यक एदा मे भूमिये हिटपु सियलु देना दकिन्ने धातु करंडुव अहसे विवर वेला ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරජාණන් වහන්සේගේ බුදුරුව ඒ අයුරින්ම මේ මහා සෑයට අහසේ මැවෙනවා එදා බුදුරජාණන් වහන්සේට පමනක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය වන යමා මහ පෙළහර පෑම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් මැවෙන බුදුරුවේ බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෙමින් ජල දහරාවන් විහිදෙමින් යමා මහ පෙළහර පාන්නට යෙදුණා එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ගන්ධබ්බ රුක්ක මූලයේ අසලින් අහසට පැන නැගලා අන්‍ය තීර්ථයන්ගේ මානි දුරු කරන්න යමා මහ පෙළහර පෑවා ශාක්‍ය වංශිකයන්ගේ මානි දුරු කරන්න නීග්‍රෝධාරාමෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවා බුදු වෙලා පළවෙනි සතිය අවසානයේ දෙව්බඹුන්ගේ සැක දුරු කරන්න යමා මහ පෙළහර පෑවා පාටික සමාගමේදී යමා මහ පෙළහර පෑවා ඒ ආකාරයෙන්ම मेरुवान वैली महासायट इहलाहसे द्रोण्यक धातुन वहांसेला बुदुरुव मवागेन यमा महा पिलहर पादि सियलु देना साधुकार्दमी मे महा प्रातिहारी देकबलागत्ता इदा सद्धाव मुल करगेन हिते एकंग करगत्त बुहो पिरिसाक मार्ग पल लबुआ इदा रजतुमा बिम वैतिरिला साधुकार्दमी मे पिलहर पान धातुन वहांसेलाट वंदना करद्दी यमा महा पिलहर पापु दातुन वहांसिला द्रोणी मायमत करंडुवे पेर परिदिम पिहिटला रजतुमागे हिसमत पिहिटिया एदा इंद्रगुप्त महारहतन वहांसे रजतुमाट दनुंदुन रजतुमनी मे दातुन वहांसिला मे पिरिनिवान मंचके तुल अतुरन हेबै अधिष्ठान करमु बुद्रजानन वहांसेगे मे दातुन वहांसेला वसर 5000क यनते धातु परिनिर्वाणि वनते मे धातु गर्भेटवत् धातुन वहांसेलाटवत् मार्याटवत् किसीम सेलवीमक् कत्करन्न बैरिवेवा किला अधिष्ठान करन् एतेक मे पहन नोनिमेवा मल पर नोवेवा किला रहतुं यलित अर पहन दल्वला मल पूजा किला अधिष्ठान करद्दी वसवर्ति मार्या मार सेनावत् एक्क अहसे बलागन इन्नो मेक वलक्पन् इंद्रगुप्त महारहतन वहांसे मे सक्वलट इहलिंग इर्दियें लोह में आवरण्यक मेव्वा कियनवा मार बलवेगे मेडलन बलन मोनतरम प्रातिहारयन सहितवद मे धातु गर्भे धातु तंपत करन मे विधियट द्रोणयक धातुन वहांसेलाट अधिष्ठान करनकोट बुदुरजानन वहांसेगे बुदुरुव मेविला पिरिनिवान पापु स्वरूपेम පිරිනිවන් මංචකයේ තුල ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා ඉදා වැඩ සිටියා ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා සමගම ධාතු ගර්භේ දස දහසක් ලෝක ධාතුවම ආලෝකමත් වුණා මහ පොළොව කම්පාවටපත් වුණා එදා මහරහතන් වහන්සේලා
අදිෂ්ඨාන කරා මේ සෑය වටා ඉදමින් පිරිත් කියපු සියලු මහරහතන් වහන්සේලා ඇතුළු ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ අදිෂ්ඨානයක් කරා අර පාෂාණ පතුරු සියල්ල පෙට්ටියක් මෙන් එකට පිහිටලා එකම සිදුරක්වත් නැතුව සිදුරු සහිතව පිහිටාවා කියලා අදිෂ්ඨාන කරනකොටම ධාතු කරබේ සිදුරු සියල්ල මහරහතන් වහන්සේලාගේ 이르දි බලෙන් වැසී ගියා ඊට පස්සේ රජතුමා මේ සෑයේ ධාතු ගර්භය බුම්බුලාකාර ආකාරයට ධාතු ගර්භයේ වැහෙන විදිහට නිර්මාණය කරලා තමයි හතරැස් කොටුව කොත් කැනල ආදී නිර්මාණය කරලා මේ මහා සෑයේ බුද්ධ ශාසනයට දායාද කරන්නේ පින්තුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගාණක් ගත වුණත් මේ මහා සෑයේ අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වාසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දෙව් මමුන්ගේ වන්දනා ළඹමින් වැඩ සිටිනවා එදා මේ ධාතුන් වහන්සේලා පෙළහර පාදි දුටුගැමුණු රජතුමා මුළු ලංකා රාජ්‍යෙම ධාතුන් වහන්සේලාට පූජා කරා මහා සෑයේ මංගල උළු තියෙන දවසේ මුළු ලංකා රාජ්‍යෙම ධාතුන් වහන්සේලාට මේ සෑයට පූජා කරා දුටුගැමුණු රජතුමා පමණක් හත් වාරයක් මහා සෑයට මුළු ලංකා රාජ්‍යෙම පූජා කරලා තියෙනවා जय श्री महाबोधीन वहंसेट देवानंपीतिस राज्यरु एतुलु बहो राजवरु मे लंका राज्यम पूजा कर अतीत राजवरु एतकोट अपिट पेनवा अपि मे जीवत् वेन्ने बुदुरजानन वहंसेट बुद्ध शासनेट जय श्री महाबोधियेट रुवन्वेली महासायेट पूजा करपु रटक बुद्धु केनेक् वेनुवेन पूजा लबन भूमियेकाई अपि सियलु देना मे जीवत् वेन्ने पिंगतुनि मे चैत्य राजानन वहंसे තව වසර 2400 ගණනක් යනතෙක් මාර්යාටවත් සොලවන්න බැරුව දෙව් බඹුන්ගේ වන්දනා ලැබමින් වැඩ සිටිනවා සමහර කාලවලට අන්නේ තීර්ථකයෝ බලවත් වෙලා අපි දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුග ගෙවිලා යනකොට මේ මහා සෑයේ පිට මේ අතිවාරං කඩාගෙන වැටුණත් ධාතු ගර්භයේ සෙලවෙන්නේ නැහැ ධාතු ගර්භයට හානියක් කරන්න පුළුවන් කමක් නැහැ ආයෙමත් මේ අවුරුදු 100ක් 150ක් යනකොට මේ මහා සෑය ආයමත් පෙර තිබූ පරිදිම නිර්මාණය වුණා. දැන් බලන්න මේ සෑය මළුව වැලි මළුව නිර්මාණය මෙවින් වර්තමානයේ ආයමත් මහා සෑය පූජනීයත්වෙන් ආයමත් බැබලිලා එනවා. මේ මහා සෑය තව වසර 2400 ගණනක් යනතෙක් දෙව් බමුණගේ වන්දනා ලැබලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ ඩ්‍රෝනියක් ධාතුන් වහන්සේලා සෑ ගර්භයෙන් අහසට පැන නැගලා ආයමත් බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පානවා. එහෙම පෙළහර පාලා ධාතු ඩ්‍රෝනියම අහසින් බුද්ධගයා වජිරාසනීයට වඩිනකොට ධාතු ගර්භේ හතර කුණ පහන් හතරම නිවිලා යනවා. ඒ ධාතු ඩ්‍රෝනියම අහසින් වැඩම කරද්දී බුද්ධගයා වජිරාසනීයට ඉහළ අහසේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලාගේ මැවෙන බුදුරුවට ලලාට ධාතුන් වහන්සේ අහසින් වැඩම කරලා නලල් තලයේ පිහිටනවා අකු ධාතුන් වහන්සේලා අහසින් වැඩම කරලා උරහිස් මත පිහිටි තැන පිහිටනවා සතර දලදා වහන්සේලා ශ්‍රී මුකේ පිහිටි තැන පිහිටනවා බිඳීගිය අනෙක් සියලු ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක් ධාතුන් වහන්සේලා දෙව්ලොව බඹලොව නාලොව ලෝකෙ කොහෙ තිබුණත් බුද්ධ අධිෂ්ඨානයේ මත සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධගයා වජිරාසනීයට ඉහළ අහසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ බුදුරුව මවාගෙන ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා පමණක් නොව ඩ්‍රෝන 8කින්ම මැවෙන සියලු බුදු සිරුරේම ධාතුන් වහන්සේලා එකතු වෙලා ආයමත් යමා මහ පෙළහර පානවා එදාට දෙව් බමුණු බුද්ධගයා වජිරාසනීයට ඉහළ අහසේ ඉඳන් මදාරා මල්ලිසිමින් පූජා පවත්වනවා බොහෝ දෙව් බමුණු හඬා වැළපෙනවා අනේ අපිට වන්දනා කරන්න ඉතිරි වෙච්ච සියලු ධාතුන් වහන්සේලා දැන් පිරිනිවන් පාන්නයි යන්නේ එදා ද්‍රෝණ 8කින් යුත් බුදුරු අහසේ පිරිනි මේ ධාතු පරිනිර්වාණයට පෙර යමා මහ පෙළහර පාද්දී වජිරාසනී පොළවෙන් අහසට පැන නගිනවා ඒ වජිරාසනේ මත බුදුරුව වැඩ සිටිනවා සමගම විශාල ගිනි ජාලාවක් බුදුරුවෙන් හටගෙන අහසේම ගිනි ජාලාවෙන් සුළු මොහොතක් තුල අර බුදුරුව දැවිලා අතුරුදහන් වෙලා යනවා ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ම
අහසෙ අලුවත් දැලිවත් දූවිලිවත් නැතුව අතුරු දහන් වෙලා යනවා සමගම වජිරාසනී ආයමත් පොළොව ඇතුළට පිහිටනවා ඕක තමයි ධාතු පරිනිර්වාණි හැටියට අටුවාවල ඇතැම් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ පින්වතුනි හැම බුදු කෙනෙක්ගේම ජීවිතයේ පිරිනිවන් පෑම් තුනක් ගැන දේශනාවල එනවා එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේශ පරිනිර්වාණි බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය මතදී ලෝතුරා සම්බුද්ධත්වයට පත්වීම කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම අපි ඒකට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණි ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්යානි පිරිනිවන් පෑවා ඒ තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණය අනුපාදිශේෂ පරිනිර්වාණි දැන් සිදුවෙලා අවසానයි හැබැයි ධාතු පරිනිර්වාණයට තව කල් තියෙනවා තව අවුරුදු 2400 ගණනක් යනතෙක් දෙව් බමුණගේ වන්දනා ලැබමින් මේ මහා සෑය වගේම ලක්දිව පුරා චෛත්‍ය රාජානන් වහන්සේලා තුල බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා මේ විදිහට දෙව්ලොව බඹලොව නාලොව මනුලොව තියෙන සියලු ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුව මවාගෙන පෙළහර පාලා ධාතු පරිනිර්වාණි සිදු වුණාට පස්සේ තමයි බුද්ධ අදිෂ්ඨාන ලෝකෙන් අවසන් වෙන්නේ එතනින් පස්සේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා මෘග සංඥා පහළ වෙලා අන්තක්කල්ප විනාශයක් සිදු වෙනවා ඒ ඉතුරු වෙන අයගෙන් තමයි ආයුෂ වැඩි වෙලා ආයෙමත් මහා භද්‍ර කල්පේ පස්වෙනි අන්තක්කල්පේ අසංකේයයට වැඩි වෙච්ච ආයුෂ අඩුවෙලා 80000ට අඩු වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා පහළ වෙනවා අන්නේ කාලේ තමයි අනාගතයේ ආයෙමත් මෛත්‍රී බුද්ධ ශාසනයක් පහළ වෙන කාලේ ඒ නිසා පින්වතුනි අපි මේ ඉන්නේ බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් තුල ධාතුන් වහන්සේලා බුද්ධ අදිෂ්ඨානෙන් වැඩ ඉන්න කාලයක් තුල ඒ නිසා තමයි අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මොනතරම් සද්ධාවෙන්ද අපි net මාධ්‍ය ඔසේ දැනුම් දුන්නා ඔබ පුළුවන් තරම් මේ මහා පෘථුවියේ වැවෙන මල් වර්ග අරගෙන ඉන්න අද අපිට හිතා ගන්න බැරි මල් ප්‍රමාණයක් නුවරඑළිය බදුල්ල බණ්ඩාරවිල ප්‍රදේශවල සදහැවතුන් ලබා දුන්න ඒ වගේම බොහෝ පිරිසක් මල් අරගෙන දුන්නා. අද මේ මහා සෑය කෝටි ගණනක් සුවඳ මලින් පූජාවට පත් කරලා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරලා සෑ වර්ණා ධර්ම දේශනා වගේම ධාතු ගර්භ වර්ණාව තුලින් මේ මහා සෑයේ ධාතු ගර්භය ඔබට සිහි කර කර හිතේ මවාගෙන වන්දනා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ දිනවල මම මේ පොත්පත් කියවලා කියවලා ධාතු ගර්භයේ ගැන තව මහා විස්තර ගොඩක් තියෙනවා පින්වතුනි අපිට මේ මහා සෑය දේශ බලාගෙන දැස් පියාගෙන හරි මේ ධාතු ගර්භයට අපි සියලු දෙනා වන්දනා කරමු මේ මහා අසිරිමත් ධාතු ගර්භයට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා සාදු 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 සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ඔබ නමින් මිය පරලෝ ගියේ සියලු ඥාතීනු සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම ශ්‍රවණය කරනෙත් අහපු ඒ වගේම කලඹු ටීවී නාලිකාව ඔස්සේ ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දිනාමත් ඔබ හැම දිනාමත් වැඩමකට වදාළ පූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලු දිනාමත් මේ පින් බලෙන් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ මහා වන්දනාව පාරමිතාවක්ම වේවා සාදු 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 අපි ස්වර්ණමාලී මහා සෑ වන්දනාවේ ඒ ධර්මානුශාසනාවත් සමග සජීවී වැඩසටහන නිමවට පත් කරන්නයි සූදානම් වෙන්නේ අද නිවසේ සිට මේ උතුම් පින්කම ශ්‍රවණය කරපු ඔබට පින්කමේ ආශිර්වාදයේ හිමි වේවා ඒ උතුම් ආශිර්වාදයේ ලෝතලයට මුසු කරන්නට අනුශාසකත්වයේ දරුව පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට අපි හැම දිනම ප්‍රාර්ථනා කරමු උන්වහන්සේ කරන්නා වූ මේ උතුම් වූ සත් කටයුතු වල මහානුභාවයෙන් කුසල සම්පත්තීන් හේතු කොටගෙන මේ ගෞතම සසුනේ උතුම් වූ නිර්වාණ ශ්‍රී අත් විඳින්නට අපේ හාමුදුරන්ට මේ උතුම් කුසලය පාරමිතා වේවා කියලා හැම දිනම සාදුකාර දී ප්‍රාර්ථනා කරමින් අපි ඓතිහාසික රුවන්වැලි මහා සෑ භූමියේ සිට
සජීවී වැඩසටහන නිමාවට පත් කරනවා මේ උතුම් මහා සෑ වන්දනාවෙන් රැස් කර සියලු කුසල් ඔබේ ජීවිතයේ සමෘද්ධිමත් භාවයේ උදෙසා හේතු වේවා ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හැම දිනාගේම ජීවිතේ යහපල නැතම් යහපත් චේතනාවත් සමෘද්ධිමත් වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ඔබ හැම දිනාට සම්මා සම්බුදු සරණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ බම්බල පිටියේ ප්‍රධාන පාලක මැදිරියට යමු වෙනවා